උනසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න අයිබෝවන් සැමට කලින් සත්‍ය හරිතුම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ලීසින් සමාගම් වලට නීති විරෝධී ක්‍රියා සිදු කිරීමට ඉඩ දෙන්න එපා ජනපතිගෙන් වැඩ බලන පොලිස්පතිට නියෝග රාජ්‍ය ජනතාවට ලබා දුන් ලීසින් පහසුකම් කෝ කවුද ඇත්ත කියන්නේ වැරද්ද කාගේද වෘත්තීය සමಿತಿ ප්‍රශ්න කරයි සියත තෙවෙනි ඇස අද දින යොමු කළ වාරිය පොළ වල්පුල ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු පිළිබඳව අගමැතිගෙන් ශනික ප්‍රතිචාර මාර්තු සහ අප්‍රේල් මාස ජල විදුලි බිල්පත් ගෙවන්න එපා සජිත් කියයි පෙරටුගාමින්ගේ විරෝධය නතර කිරීම සහ ඊට එල්ල වූ ප්‍රහාරය රජයට කැලලක් වාසු කියයි ගත වූ සතිය තුල කොවිඩ් ආසාදිතීන්ගේ අඩුවක් සුව වූ ගණන 1196 දක්වා ඉහළට ප්‍රථමයෙන් දේශීය පුවත් ලීසින් පහසුකම් යටතේ වාහන බිලටගෙන ණයවාරික ගෙවීමට අසමත් වන පුද්ගලින්ගේ වාහන අත්පත් කර ගැනීමට ලීසින් සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් ඊට කිසිසේත් ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට නියෝග කර තිබෙනවා ලීසින් පහසුකම් යටතේ වාහන මිලටගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කර ගැනීමට ලීසින් සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඉඩ නොතබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට මෙලෙස නියෝග කර තිබෙනවා ලීසින් සමාගම් මෙසේ වාහන අත්පත් කර ගැනීමට පෙර පොලිසිය දැනුවත් කරන්නේද නැති බවත් ඔවුන් පොලිසියට පැමිණිලි කරන්නේ වාහන අත්පත් කර ගැනීමෙන් පසු බවත් මෙම නිවේදනයේ සඳහන් බලහත්කාරී ලෙස කරන මෙවැනි පැහැර ගැනීම ඇතැම් විට බරපතල ප්‍රචණ්ඩත්වයකට මුල් වී තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා අත්පත් කර ගැනීමෙන් පසුව ලැබෙන පැමිණිලි නැවත දැනුම් දෙන තුරු බහර නොගන්නේයි ජනාධිපතිවරයා වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී තිබෙනවා කොවිඩ් 19 ව්‍යාප්තිය සමග පීඩාවට පත් විවිධ කණ්ඩායම් වලට රාජ්‍ය ප්‍රධානී කළ සහන සමූහයේ යටතේ ත්‍රිරෝදරත හිමියන් විසින් ගෙවනු ලබන ලීසින් ණයවාරික අයකර ගැනීම මාස 6කට අත්හිටුවා ඇති බව ජනාධිපතිවරයා සිහිපත් කරනවා ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය මාර්තු 23 වෙනිදා නිකුත් කරන ලද 16 ඇලීරක් 2020 චක්‍රලේඛයේ දෙවෙනි වගන්තියේ බව පැහැදිලිව සඳහන් වන බවද හෙතෙම පෙන්වා දෙනවා. එසේ තිබේදී ණයවාරික නොගැවීම මත වාහන අත්පත් කර ගැනීම රජයේ නියමයේ කඩකිරීමක් වන බව ජනාධිපතිවරයා පවසන අතර එබැවින් ණයවාරික නොගැවීම මත වාහන අත්පත් කර ගැනීමට ඉඩ නොතබන ලෙසයි ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙන්නේ. පසුගිය බදාදා කල්පදු සමාගමක් ඉදිරිපිටදී ඝාතනයට ලක් වූ ස්වයං ප්‍රඥා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝදරත් සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය අද අලුයම කැස්බෑව ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. පසුගිය ජුනි මාස 10 වනදා කල්බදු සමාගමක් ඉදිරිපිටදී අමානුෂික ලෙස පහර කෑමට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝදරත සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය කැස්බෑව තානායම ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත අද අලුයම රැගෙන එනු ලැබුවා. මියන විට 53 වන වියෙහි පසු වූ සුනිල් ජයවර්ධන මහතා තිද රුපියෙක් කච්චර කාලයක් එයා ජනාධිපතිතුමාට අගමැතිතුමාට Facebook වලින් මාධ්‍ය වලින් එයා කිව්වා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න මේ වගේ දේවල් වෙනවා ප්‍රශ්න ඇති වෙනවා කියලා කිව්වා ඒත් කිසි කෙනෙක් මේක දිහා බැලුවේ නැහැ සාහනයක් දෙනවා උඩේ සාහනේ නැති වෙලා ගිහිල්ලා ප්‍රශ්නයක් ඇති වෙච්ච නිසා අන්තිමට මේකෙ බිල්ලක් උනේ මගේ මහත්තයා ඒකේ පාඩුව මටයි මගේ දරුවන්ටයි මගේ පවුලටයි ඒක නිසා මගේ පවුලට මගේ දරුවන්ට මේකෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ
තම සංගමේ සමාජිකයෙකුගේ ත්‍රිරෝද රථයක ඇති වූ කල්බදු ගැටලුවක් මුල් කර ගනිමින් නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පිහිටි මෙම කල්බදු සමාගම සමග සාකච්ඡා කිරීමට යාමේදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමින් සිදු කළ පහර දීමකින් සුනිල් ජයවර්ධන මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා සුනිල් ජයවර්ධන මහතා හට පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 8 දිනක මේවන විට අත්අඩංගුවටගෙන ඊයේ දින මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 වනදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව සැකකරුවන් 8 දෙනෙකු මිරිහාන පොලිස් ස්ථානයේ මගින් අත්අඩංගුවටගෙන විමර්ශන කටයුතු සිදු කරනු ලැබුවා සැකකරුවන් නුගේගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මාස 25 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා අධිකරණයේ නියම කරනු ලැබුවා ඒ වගේම මෙම සැකකරුවන් එදිනට හඳුනා ගැනීම පෙරටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි පොලිසිය මෙවන විට විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා මේ අතර සුනිල් ජයවර්ධන මහතා මෙලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශව අදහස් පළ කළා ෆිනෑන්ස් කම්පැනි පාලනය කරන්නේ කවුද මහ බැංකුවේ ලියාපදිංචි නැතිවට මේ වගේ තත්ත්වයන් ජනතාවට ඉරහිව ඇති කරන ක්‍රියාදාමයන් වලට මහ බැංකුව මොනවද කරන්නේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය සමාගම් වලට ආණ්ඩුව කරලා තියෙන නියෝග වලට ඔබ පටහැනිව කටයුතු කරනවා නම් ඔබ ඒ ඇයට सुनील जयवर्धन महात्म्या मिये अन्नी आर्थिक कोरोना वे ඇතිව අනිසි ප්‍රතිවිපාකයක් හැටියට මාස 6ක සහන කුඩයක් අපිට දීලා තිබුණා නමුත් මේ මාස 6 සහනයත් බැංක වෙනකොට ෆිනෑන්ස් කම්පැනි අපිට කතා කරලා කියනවා 11.5ක නැවත වාරික අය කිරීමක් කරන්න වෙන පොලියක් මේකට ඇඩ් කරන්න වෙනවා කියලා ආණ්ඩුව කියපු සහන දෙන්නේ නැත්තේ ඇයි කියලා අහන්න ගියපු ලීසින් කම්පැනිට ගියපුවාම වාහනේ අරන් ගිය නිල නොවන මැරයෝ පහර දීලා අද පුද්ගලයෙක් ඝාතනය කරනවා අද මෙරටේ තියෙන ෆිනෑන්ස් ආයතන වලින් ඔවුන්ගේ සීසර් රෝරු එවනවා වාහන අරගෙන යන දුරකථනෙන් තර්ජන කරනවා දඩ පොලියක් එකතු කරනවා මහජන තාවගේ ආරක්ෂාවට ගණදෙනු කරුවන්ගේ ආරක්ෂාවට අවශ්‍ය කරන දැඩි නීති පද්ධතියක් අපි ලැබන පාර්ලිමේන්තුවේදී කඩිනමින් පනතක් සම්මත කරලා ඉදිරිපත් කරනවා අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ පාර්ලිමේන්තුව තුල හැකිතාක් ඉක්මනට මෙවැනි ආකාරයේ යාන වාහන අත්අඩංගුවට ගැනීමවලදී අධිකරණ නියෝගයක් නොමැතිව පුජ්‍යලික සමාගම් වලට හිතුමනා අපිට වාහන අත්අඩංගුවට ගැනීම නවත්තන්න සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතකීන්ට එරෙහිව නීතිය අකුරට මිටු කරන ලෙසට සහ ලීසින් මාෆියාවට එරෙහිව අද වෘත්තීය සමිති රැසක නායකින්ෙක්ව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා මේ තියෙන්නේ රජයෙන් නිකුත් කරපු මහා බැංකුවෙන් නිකුත් කරපු ඔය ලීසින් සහන දෙනවා කියලා කියපු අපිව රවට්ටපු චක්‍රලේඛනය මේ චක්‍රලේඛනයේම ලස්සනට සඳහන් කරලා තිනවා ණයක් ගත්තම කොහොමද මාස 6 දෙන්නේ කොහොමද මොනවද ලැබිලා තියෙන සහන කියලා ඒ ඔක්කොම අපිට දන්නලා ඔය කියන ෆිනෑන්ස් කම්පැනි වලට ගහලා තිනවා මෙන්න චක්‍රලේඛනය මේකේ තියෙනවා මේක අය කරන්නේ කොහොමද ඒකට පොලි අය කරන්නේ කොහොමද කියලා ඒ පැත්තට දීලා තිනවා එතකොට මේකෙන් අපිව රවට්ටලා ඒ ආයතන වලට වෙනම චක්‍රලේඛනයක් ගහලා තිනවා 2020 මැයි 4 වෙනිදා ඒ නිසා අපි රජයෙන් ඉල්ලීමක් කරන්න ඕන මෙන්න මේ චක්‍රලේඛනය සංශෝධනය කළයි අවශ්‍ය සාහන අරන් දෙන්න කියලා හැමෝම අපිව අන්දනවා මේකට වග කියන්න ඕනේ අවංකවම වග කියන්න ඕනේ රජය රජයේ වග කියන්න ඕනේ මේක මුලින්ම ජනාධිපතිතුමා කිව්වා ලීසින් පොලි රහිතව මේක මාස 6 මේ මිනිස්සුන්ට ලබා දෙන්න කියලා නමුත් අද මොකද්ද කියන්නේ බොහොම භයානක පෙරනිමිත්තක් ඉස්සරහදී අපේ භාෂණේ නිදහසට අපේ ජීවත් වීමේ නිදහසට එල්ල වෙන ප්‍රහාරය ගැන ලොකු භයානක පෙරනිමිත්තක් තමයි මේ සිදුවීම් වලින් පෙන්වන්නේ සුනිල් මැතිතුමාගේ ඝාතනය එතකොට අපි දැක්කා ඇමරිකන් තානාපති කාර්යාලයේ ඉස්සරහා කරපු සාමකාමී උද්ඝෝෂණයට විරුද්ධව ගත ක්‍රියාමාර්ග ගැන. ඉතින් මේ වලින් ආණ්ඩුවේ ඉදිරි ක්‍රියා කලාපය ගැන අපිට පෙන්눔 කරන්න. අද මා ජනතාවට සහන දෙවේ දෙන්නේ. අද ජීවිතෙන් වන්දි ගෙවන සහනය දෙන්න වෙලා තියෙන්නේ. ඉතින් මම කියන්න කැමති ඔය CCTV දර්ශන හංගලා නැවත හංගලා ගාන්න ගත්තොත් ඇසින් දුටු සාක්ෂි සමග ඕනම මොහොතකට පොලිසියට ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා කියනවා. මේක යට ගහන්න දෙන්නේ මේ මරණේ අපේ මරණය හා සමානයි සුනිල් ජයවර්ධන සහෝදරයා කියන්නේ ජනතාව වෙනුවෙන් මරණ කෙනෙක් සුනිල් ජයවර්ධන ගැන කැක්කමක් තියෙන්නේ දරුවෙකුට පියෙකුට තියෙන කැක්කමක් තියෙන්නේ මට තියෙන්නේ සුනිල් ජයවර්ධන මාත්‍රය ගැනලා සුනිල් ජයවර්ධන මේ රටේ සැබෑ තීරද වෘද්ධිකාව වෙනුවෙන් සුනිල් ධර්මසේකර ජයරූපලා කොන්නක බුදේ නව සංවිධානකයන් සුනිල් ජයවර්ධන මාත්‍රය ගැන අසල නම්පත් විශේෂයෙන්ම මේ ලීසින් වාරික මාස 6කට අත්හිට වුණා කියලා ආණ්ඩුව කිව්වා ඒක ඇත්තටම වෙලා නැහැ ඒක පට්ටපල බොරුවක් මේ ආර්ථික යහපත් වෙනකන් අපි දන්නවා ත්‍රිරෝද රටේ හිමියන්ට තමන්ගේ අතට ආදායමක් ඉන්නේ නැහැ ඒ නිසා අපි ඉල්ලා හිටින්නේ ඒ කාල පරිච්ඡේද තුර ඔවුන්ට මේ වාරික කපා හරින්න කියලා නෑ අපේ ආණ්ඩුවත් එක්ක නාඩගම් නටන්න බැහැ දැන් නටන්නේ විගඩම් මිනිස්සුන් අමු ඔමේ ඝාතනය කරනවා
කොටනවා මේකද මේ අපි පත් කරගත් ආණ්ඩුව මමත් මේ ආණ්ඩුව පත් කරගන්න කඩේ ගියා ජනාධිපති අපේක්ෂකෙක් හැටියට මේකට උත්තර ඇවිල්ලා ඝාතනේ නෙවෙයි මේක නිකන් හුදෙක්ම මේ ලීසින් ප්‍රශ්නයමද කියන ප්‍රශ්නය අපිටත් මතුවේ විශේෂයෙන්ම අපි දැක්ක දෙයක් තමයි සුනිල් සහෝදරයා ඔහුගේ මරණයට කලින් මේ ඝාතනයට කලින් ඔහු බොහොම පැහැදිලිවම බරපතල ප්‍රශ්න ගණනාවක් මේ පවතින රජය ප්‍රශ්න කරමින් මතු කරනවා මේ මූල්‍ය ආයතන බිහි වෙලා තියෙන්නේ කාරණා දෙකක් පෙරදරි කරගෙන එයි මේ කොටස්කාරයේ වශයෙන් ඉන්නවා පාතාල ලෝකයේ කළු සල්ලි පරිහරණය කරන්න ඒ අනුකොට දේශපාලනයට උදව් කරන්න මේ අය තමයි මේ මූල්‍ය ආයතනයේ පිහිටවල ක්‍රියාත්මක වෙන්නේ ඒක නිසා ඒ ඇයට දේශපාලනයේ කිසි බලපෑමක් සිදු වෙන්නේ නැහැ පාතාල ශක්තිය නිසා ඒ ඇයට අවියායුධ සම්බන්ධව ගැටලුවකුත් නැහැ මිනිමැරීම සාමාන්‍ය දෙයක් බවට තියෙනවා මෙම මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අදහස් දැක්වීමට උත්සාහ කිරීමත් සමගම ඊට වෘත්තීය සමිති කිහිපයක නායකින්ගේ විරෝධය මෙලෙස එල්ල වුණා මෙතන මේ දේශපාලන කතාවක් මේ යන්නේ නෑ නෑ ඔකිට වැඩක් නෑ දේශපාලනේ අපි ආවේ මේ අහිංසක මිනිහා වෙනුවෙන් කතා කරන්න. දේශපාලන කතාව ඔයා මම දෙන්නේ නෑ. නෑ මෙතන දේශපාලනේ ඉතනනේ. ඔයා කරුණාකර යන්න. නෑ ඔයා කරුණා එළියට යන්න. නෑ ඔයා යන්න එළියට. මම යන්න තමයි. ඔයා එළියට. මට ආරාධනා කරන්න. ඔයා යන්න එළියට. ආරාධනා. ඔයා යන්න එළියට. කතා කරන්න. මම වෙනුවෙන් කතා කරන්න මට ආරාධනා කරේ. පොරදියේ මාළුමේ මම මේ කරන්නේ. මම මේ නැතු කියනවා. පුළුවන් නම් මාවත් බලපල්ලා. අපි කතා කරන්නේ තවද වෘත්තීය නිරෝධක විදුරක් මේ. දේශපාලනේ पक्ष विपक्ष मे මරයන්ට බය වෙන්නෙත් නැ මේ හොර ලීසින් කම්පැනි වලට බය වෙන්නෙත් නැ ඊට වඩා ලොකු අයෙක් අපි හැප්පිලා තියෙනවා අපේ ජීවිතයේ හර කාලේ ඉතිහාසයේ මෙය ඉතාම තුච්ච නිඳිත මෙලෙච්ච ප්‍රහාරයක් හැට අපි දකිනවා වාරියපොළ වල්පොළ ප්‍රදේශය ඇතුළු අවට ප්‍රදේශ කිහිපයක ජනතාවට මුහුණ දීමට සිදු වෙති එකිනෙක බද්ධ වූ ගැටලු කිහිපයක් පිළිබඳවයි අද තෙවන ඇසේ අවධානය සියත දෙවෙනි ඇස අද වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ ප්‍රදේශය වෙතයි ගමන් කළේ වාරියපොළ ප්‍රාදේශ සභාවට අයත් වල්පොළ ගමේ ජනතාවට මුහුණ දීමට සිදු වී ඇති ගැටලු රැසක් පිළිබඳවයි අද අනාවරණය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා කෘෂි පර්යේෂණ නිලධාරීවරයා සමෘද්ධි නිලධාරීවරයා සහ ආර්ථික සංවර්ධන නිලධාරීවරයා රැඳී සිටින ගොඩනැගිලි හිස මත කඩා වැටීමට ආසන්නයි ලක්ෂ 600ක් පමණ වියදම් කර ඉදිකල සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලද નિયમિત ප්‍රමිතියෙන් තොර බවටයි පෙනී යන්නේ. එය වවුල් රජධානක්. මෙහි වහල රිලවුන්ගේ වාසස්ථානයක්. අවට පරිසරයේ කැලැවැදීම නිසා මෙම ගොඩනැගිල්ලට ඇතුළු වීමට පවා නොහැකි. ඒ දේශපාලන හිතුවක්කාරකම් වලට තමයි මෙම ගොඩනැගිලි මෙහට අනුමත කරලා ගත්තේ මහා ජනතාවගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ මෙතෙන්ට මෙම රජයේ බලධාරින්ගේ මොනම රජයකින් වුණත් කමක් නැහැ මෙම මහා ජන මුදල් අපේ ගමේ අසල්වැසි තරුණ තරුණියන්ට ප්‍රයෝජනවත් විදිහේ වැඩසටහනක් ගිරීමට ඒ බලධාරින්ගේ ඇස් ඇරිලා මෙම ගොඩනැගිලි අපිට වෘත්ත කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ අපි මේකට හැමදාම විරෝධය පල කරලා විවිධ අවස්ථාවලදී බලධාරින් දැනුවත් කරා මේ ගමේ ඉන්න මේ ප්‍රභූපන්තිය කියා ගන්නා පිරිස් තමයි ඇත්තටම මේ 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 වගේ දේවල් ඇත්තටම කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ පිළිබඳව බලධාරීන් මේකට ඇස් දෙක ඇරලා බලයි කියලා. මේක ඉදි කරලා තියෙන්නේ කිසිම ක්‍රමවේදයක් සොයා බැලීමකින් තොරව තමයි මේක කරලා තියෙන්නේ. එතකොට දැන් ඒක ලක්ෂ 600ක් ඉදිරි වියදම් කළා. ඒක අපතේ කියලා. අඩුම ධර්මයේ මේ බිල්ලින් එක දැන් මේ ප්‍රශ්නයක් දිනව රටේ හාල් ප්‍රශ්නයක්. ඒකට වීගබඩාවකට හරි ගන්න පුළුවන්. මේක
මොකක්hari දෙයකට ප්‍රයෝජනයට ගන්න පුළුවන් පිළිවෙලක් හදනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න රාශියක් එක්ක මේ ගමේ පොදු කටයුතු ටික අඩාල වෙලා. මේ වන විට ඩෙන්ගු මදුරුවන්ගේ රජදහනක් බවටද මෙම ස්ථානයේ පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. බමුණු කොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්වේ තිබූ විශාලතම ක්‍රීඩා පිටිය අද වනාන්තරයක ස්වරූපයක් ගෙන තිබෙනවා. ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයේ තුල මත්පැන් පානය කරන විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරන සහ විවිධ අපචාර ක්‍රියා සිදුවන තෝතැන්නක් බවටයි පත්ව තිබෙන්නේ. වල්පොල සහ අවට ගම්වල ජනතාවට තිබූ කනත්තේ ගොඩනැගිල්ලත් වාරියපොල ප්‍රාදේශීය සභාව විසින් කඩා දමා දැන් එය තකරම් මඩුවක් බවට පත් කර තිබෙනවා. ආදාහනාගාරයේ චිමිනිය උස මදිවීම හේතුවෙන් ආදාහනය කරන විට ඒ තුලින් පිටවන අහිතකර දුම් ප්‍රදේශීය පුරා පැතිර යමින් පවතිනවා. මිනි පුච්චනකොට ඉන්න බෑ ගඳ. දැන් පෙස්සන් දැම්ම ලියුම් දැම්ම ඔ කියන්න ඕන අයට කීවා කවුරුවත් ඒ ගැන බලන්නේ නැහැ. ඈ PHI මහතුරු තැවදීන් බලලා ගියා තාම මුකුත් කරේ නැහැ. ඈ මිනියක් දාලා පැය දෙකක් තුනක් මෙතන ඉන්න කියන්න කොහේන ගඳ බලන්න ඔය කට්ටියට හැමදාම එහෙම. ගොඩනැගිලා සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් කියලා කියනවා ඉතින් මොනවද කියන්න දන්නේ නැහැ අපි හදලා තියන මේ පේන්නේ නැද්ද කැලේ. මේ ආවට වට බොරුවට නේ ඉතින් මෙව්ව හදාගෙන මේ කැලේ බලන්නකො ඉතින් පේනවලි ඔයාලට. විශේෂයෙන්ම කියන්න තියන්නේ මේ ආදාහනාගාරය හදාපු හැටි. විනෝද ගමනක් එක්ක ගිහිල්ලා ඒගොල්ලන්ගේ ගත්තු අස්සල් ලැයිස්තුවර තමයි මේ ආදාහනාගාරය ක්‍රියාත්මක වුනේ. ඒ මිසක් මේ අසල්වාසී කිසිම කෙනෙක් මේ මෙතෙන් දෙතෙන් ආවේ නැහැ. ඒ නිලධාරිය අවිල්ලා හිටන් සෝදිසි කරන වෙලාව. අන්න ඒ විදිහේ වංචනික ක්‍රියාවක් තමයි මේක. ඒකේ තියෙන වාසි තකාගෙන මේ කෙරුවා තමයි කියලා තමයි අපි විශ්වාසයි. මේ හේතුවෙන් ලින්වල සහ වැව් ජලයේද අපවිත්‍ර තත්වයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. මේ විදිහේ තමයි මේ පැත්ත කට්ටියයි අහලා පහලා වතුර නැති කට්ටිය හැමෝම වෙලා නාන්නේ. ඒ වුණාට මෙතන නාන්න බෑ. මෙතන දුම ගාන ගත්තාම කට්ටිය අපස්සටපත් වෙනවා. ප්‍රදේශයේ වතුවල ඇති ගස්කොළන්වල පවා මෙම ආදාහනාගාරයෙන් පිටවන දුම් අඩංගු කාබන් පතිත වී තිබෙන අයුරුද අපට දැකගත හැකි වුණා. මේ ආදාහනාගාරයේ මිනි පුච්චනකොට දුමයි හුලඟයි කුංචි ළමයි කොහොමද ඉන්නේ එතකොට? ඊයේ පෙරේද අර මේ සංස්කෘතික මධ්‍යස්ථානයේ විරුද්ධ කරන්න ඇවිල්ලත් මේ මිනිය පුච්චනවලු. එතකොට මේ කොළඹින් ආපු කට්ටියවලු මේ මොකද්ද එන දුම කියලා. ඊට පස්සේ කට්ටිය කියලා තියෙනවා මේ මිනිය පිච්චනවා කියලා. රැස්වීමත් නතර කරලා එයාලා ගියාලු. මෙතන මේ සංස්කෘතික මධ්‍යස්ථාන කරන්න බැහැ කියලා. එතකොට අපි ඉන්නේ කොහොමද? මෙම ප්‍රදේශයේ ජනතාව වැඩි දුරටත් පින්වා දෙන්නේ විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන ප්‍රබල දේශපාලචින් රැසක් වයඹ පළාත තුල සිටියද පවතින දේශපාලන මතිමතාන්තර හේතුවෙන් කෝටි ගණනක් වටිනා ගොඩනැගිලි සහ ඒවා තුල ඇති බඩු බාහිරාදිය මෙලෙස දිරාපත් වෙමින් පවතින බවයි. දැන් හෝ වගකිය යුතු බලධාරීකුගේ ඇස් කන් මේ පිළිබඳ යොමු වී තමන්ට මැතිවරණ කාල සීමාව තුල හෝ සාධාරණයක් ඉටුවනු ඇතැයි වාරියපොල වල්පොල ඇතුළු ගම්මාන රැසක ජනතාව බලාපොරොත්තුෙන් සිටී. බෙවතර තෙවන ඇසතුලින් අප අද පසුරුවේ විකාශය කළ මෙම පුවත පිළිබඳව අක්‍රමාත්‍ය මකින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇති අතර වල්පොල සහ අවට ගම්මානවල ජනතාවගේ එම ගැටලු පිළිබඳව සොයා බැලීමට අදාළ නිලධාරීන් කඩිනමින් එම ප්‍රදේශයට යොමු කිරීමටද අක්‍රමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බවයි අක්‍රමාත්‍ය කාර්යාලය පැවසුවේ. සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළින් අප අද දින තෙවැනි ඇසට යොමු කළ වාරියපොල වල්පොල ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව වහාම සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙන්නේ මෙම ප්‍රදේශයේ ජනතාව මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව වහාම සොයා බලා ඊට පිළියම් යොදන ලෙසටයි. ඒ අනුව වාරියපොල වල්පොල සහ අවට ගම්මුල ජනතාව මුහුණ දී සිටින එම ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ සොයා බැලීමට ඉදිරි දින කිහිපය තුළ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත් කර යැවීමටද නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. රජයේ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළ පරිදි මාර්තු සහ අප්‍රේල් යන මාස සඳහා ජල සහ විදුලි බිල්පත් නොගෙවෙන ලෙස සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට දැනුම් දී සිටිනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පොරොන්දු ඉදිරිපත් කරා පමණක් නෙවෙයි රටේ ජනතාවට විශ්වාසයක් ලබා දුන්නා. මේ පොරොන්දු ටික ක්‍රියාත්මක කරනවා කියන්නේ විශේෂයෙන්ම රජයේ ඇමතිවරයෙක් කියලා තියෙනවා මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ විදුලි බිල ගෙවන්නට අවශ්‍ය නැහැ, ජල බිල ගෙවන්නට අවශ්‍ය නැහැ, අනිවාර්යයෙන්ම ඒවා රජය කපා හරිනවා කියලා. රටේ ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා වග කිව යුතු ඇමතිවරයෙක් ඒ වගේ ප්‍රකාශයක් කරාම රටේ පුරවැසියන් ඒක පිළිපදින්නට ඕන. අනිවාර්යෙන්ම රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා
තමුන්නාසලාට මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ ජල බිල ගෙවන්න අවශ්‍යත් නැහැ විදුලි බිල ගෙවන්න අවශ්‍යත් නැහැ ඒ වගේම රජයේ පොරොන්දුණු සහන කියපු ප්‍රකාශ අකුරටම පිළිපදින්නට රටේ ජනතාවත් කටයුතු කරන්න රටේ ජනතාවට මම කියනවා වගකිව යුතු ඇමතිවරයෙක් කරපු ප්‍රකාශය හරියටම පිළිපදින්න රජයට බෑ එකක් කියලා තවත් එකක් ක්‍රියාත්මක කරන්න රජය ප්‍රකාශ කරා නම් රජයේ නියෝජිතේ ප්‍රකාශ කරා නම් ඒ හරියට නිවැරදිව ජනතාවට ලබා දෙන්නට ඕන අන්න ඒ නිසා රටේ ජනතාවට මම කියන්න කැමති මාර්තු අප්‍රේල් විදුලි බිල ගෙවන්නේයි කියලා ජල බිල ගෙවන්නේයි කියලා කවුරු හරි ඇවිල්ලා බලකිරීමක් කරොත් තමුන්නාන්සලා සිළු දෙනා මේකට එකතු වෙලා මහපාරට බහලා මේ කරපු බොරුවට විරුද්ධව උද්ඝෝෂණය කරන්නට ඕන जॉर्ज फ्लॉयड के घातनेट विरुद्ध पेवति विरोधता बेड पेवति विडगत क्रियामार्ग वत्मन रजे प्रतिपत्ति वलट पटहेनिव सिद्धु क्रियावक बव हिटपुराच मध्य वासुदेव नानायकार महता पवसनवा यदुकोलु पेवति मध्य हमुकट सहभागी वेमि मुलु लोकेद ए संदातीन अवकाश लंका वे अपे आइमि करन्न नरगै नमुत निरोधायन नीति अनुवै विरोधे पान्न ओन मकवसुम नमागन समाज दुरस्त भावे त्यागन तमन करन देयक करा तीक तमै उन्ट किवि युतु तिबुन अशोभन गजे प्रतिपत्जे मेधक्वा उद्घोषण आकार आदर्श अनुम अपट अनुमत बरी तत्व विदेश प्रजातंत्रवादी आरक्षा करीमेंट हिटपु पार्लिमेंट मंत्री एस एम बरिकार महता පෙරටුගාමි පක්ෂයට ඒතරම් ප්‍රහාරයක් එල්ල කරේ ඒ කට්ටියට අර තාම අමානුෂික විදියට ඊට ඔය ප්‍රහාර එල්ල කරේ පෙරටුගාමින්ට ගහපු ගැහිල්ලක් නෙමෙයි මේ පණිවිඩය දුන්නේ ඉස්සරහට ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට උද්ඝෝෂණ කරන්න ලෑස්ති වෙන්න එපා නෙලන්නේ මේ විදියට තමයි සබ්බෝ දෙන්නේ මේ විදියට කියලා තමයි පෙන්වන්නේ ඕකෙන් ඉතින් ඒ නිසා අපි මේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ දැන් ඕක විසිරුවා හරින්න ඕනේ නම් සංවේදී නායකය නම් මානව හිතවාදී කණ්ඩායමක් නම් ඉන්නේ ජල ප්‍රහාරයක් කරලා විසිරුවා හරින්න තිබ්බ නැත්තම් බැටන් ප්‍රහාරයක් මේව කරලා විසිරුවා හරින්න තිබ්බ කඳුළු ගෑස් ටිකක් ගහන්න තිබ්බ හරිද මේ විදියට ස්පිරිතාල ගත වෙන විදියට ප්‍රහාර එල්ල කරලා පෙන්වුවේ භයංකාර චිත්‍රයක් පෙන්වුවේ ආර්ථික ආපාතයෙන් මිරිකිච්ච සමාජ ගැටලු වලින් මිරිකිච්ච ජන සමාජයට ඒ ගැටලු වලට විසඳුම් සෙවීමට පෙර දැන් සිදු වෙලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණ සොයා සටනක් කරන්න. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළවුණා. අද එක්සත් ජාතික පක්ෂය කඩලා හදාගත්ත සමගි ජන බලවේගය කියන එකේ කිසිම සමගියකුත් නැහැ ජනතාවක් නැහැ කිසිම බලවේගයක්කුත් නැහැ කියලා තමයි අපිට පේන්නේ. සමගි ජන බලවේගයට ඡන්ද දෙන්න කවුරු හරි හිතාගෙන ඉන්නවනම් අපි ඉල්ලනවා මේ ජනතාවගෙන් ඔකටම ඉස්සෙල්ලා ගිහිල්ලා මේ පක්ෂ අපේක්ෂකයන්ගෙන් ඉල්ලන්න ඡන්දෙට ඉස්සෙල්ලා ඉවත් වෙන්නේ නැහැ කියලා. සම්පූර්ණ එක්සත් ජාතික පක්ෂයේ 99.9%ක්ම සමාජිකයෝ ආධාරකාරයෝ ඉන්නේ බොහොම පැහැදිලිව සමගි ජන බලවේගයේ සමග දුරකතනයේ ලකුණ සමග. අනික් කණ්ඩායමේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා රවි කරුණායක මහත්මයා ප්‍රමුඛ අපේක්ෂකයෝ 200ක් විතර. එයාට අපේක්ෂකයෝ ඉන්නව ආධාරකාරයෝ නැහැ. මං හිතන්නේ එතන අවුල් සහගත තත්ත්වයක් තිබෙනවා. ටෙලිෆෝන් එක ඇත්ත වශයෙන්ම රින් වෙන්නේ නැහැ මේ දවස්වල. හිතපු ගාල්ල සංවිධායක ඩෙනට් මැතුමත් පොහොට්ටුවට දැන් සම්බන්ධ වෙලා තියෙනවා එක්සත් ජාතික පක්ෂ හිටපු සංවිධායකතුමා. ඒ වගේම සමුනාංශ දන්න ඇති අද පිහිටපු ආණ්ඩුකාරතුමේ සබරගමුව ප්‍රදේශයේ නිලුක ඒකනායක මැතිණියත් අයින් වෙලා තියෙනවා ටෙලිෆෝන් එකේ ලිස්ට් එකේ. මං හිතන්නේ යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් එතන තියෙනවා. මොකද නැත්තම් මේ නොමිනේෂන් අස්සම් කරලා ඇයි අයින් වෙන්නේ? අපි කනගාටු වෙනවා සහ ලැජ්ජ වෙනවා විරුද්ධ පක්ෂයක් මේ විදියට එනකොටා ගැනීම. මේක දේශපාලන ඉතිහාසයේ විරුද්ධ පක්ෂයකට ගේන්න පුළුවන් ලොකුම කලුපැල්. දේශපාලන ඉතිහාසයේ අපි जनता
जनाधिपत जनता बलापुर अत्यावश्य कारण अद समस्त जनता प्रकाश पत्न नीति रीति प्रायोग प्रचार සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන ජන සුභයේ වැඩසටහන යටතේ මහරගම අපේක්ෂා රෝහලට උපකරණ පරිත්‍යාග කිරීම අද සිදු කෙරුණා. ලංකාවේ දෙවන විදායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ ගුණ සිහි කරමින් සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් අද දින මහරගම අපේක්ෂා පිළිකා රෝහලට හිමෝ ඇනලයිසර් යන්ත්‍රයක් සහ ඉමුනෝ ඇනලයිසර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට යෙදුණා. මේ යන්ත්‍ර දෙක රුපියල් මිලියන 3.2ක් වටිනවා. गत वो सत्यतुल कोविड-19 आसादी तीन वार्ता वीम आवम मट्टमक पावतीन बाव सौख्य सेवा अध्यक्ष जनरल विशेषज्ञ वैद्य अनिल जा सिंह महता पवसनवा म्यातर वायरस आसादने वी पूर्ण सुयलव पुद्गलीन संख्याव एक दहस एकसिय अनुहाय दक्वा इहल गोसेति बावाई वसंगत रोग विद्यायक के संदहन कले मेरठ तुल कोविड-19 वायरस आसादने ऊ नव रोगी अट दिन पीड़ा ये दिन तहुना एलेस ये दिन तहवर ऊ आसाद तीन सीलु दिन नाविका मुदा सामाजिक इन बवाय सौख्य सेवा अध्यक्ष जनरल विशेषज्ञ वैद्य अनिल जा सिंह महता संधान कले ये दिने कोविड-19 आसादित लेस अट दिन पमन वार्ता विला थे රාත්‍රි පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sethnews.lk අපගේ වෙබ් අඩවියට යලිත් හොමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.